අයිබෝන් අපි මාතුකාවත් හොඳයි අද මේ අවස්ථාවේ මොකද්ද රටේම තියෙන සාමාන්‍ය ওই නඩු සිවිල් නඩු විශාල සංඛ්‍යාවක් එක සැරේ අඩු කරගන්න පුළුවන් යෝජනාව මම මේ කරන්නේ මෙහෙම කිව්වම එක පාටම අපේ උගත් නීතිති මහතුරු විනිසුරු මහතුරු විනිසුරු වන් ඒ උගත් මහතුරු බලයි මේක බලනවා නම් මොකද මේ ජයලාල් කියන්නේ යන්නේ කියලා නඩු අඩු කරන්න කොහොමද ජයලාල්ට පුළුවන් කියලා රටකට ක්‍රමවේදයක් තියෙන්න ඕන නේ මම හිතන්නේ මේව වෙයි කියලා ඒ වුණාට මොකද මේ ලංකාවේ ඉන්නේ තාමත් අර मानसिक श्रीलंका विशाल वशे जयलाल मेम आध्यात्मिक මේ රටින් මේ ලිඳෙන් ගොඩ ගිය මිනිස්සු වටේ ගිය මිනිස්සු මම මේක ඔක්කොම දන්නවා හැම පාරක්ම වාහන දෙකක් තුනක් මාරු වෙන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ මං කියන්නේ ගෙදරකට යන පාරක් පවා පාරක ඇති වටිනාකම් බලනවා අපි මිනිස්සු පාර පුළුවන් තරම් අල්ලනවා මේ ළඟදි හරි මළු වැඩක් වුණා वाहन देखा तीनो याता तो आने तीनो मारू नो ती दक तीनो न गिला मगे इडमिंग अड़ी तुना देनो गिला अड़ी तुना म्याह टकर गत्ता कल्ले यागे इडम हरी अड़ी पालो गला इतो उटो कभी मे पैते के ना मुकद गले मे का अड़ी दाहे पारक ने अड़ी दुलाह पारक ने मे हरी वितरा पाले लाई देने अपि व्यर्थी इतो मे पार व्यत गाला तीनी गिला लंका
අර පරිත්‍යාග ශීලයේ එකෙක් හිටියට වැඩක් නැහැ. අන්වෙන්නේ ලයිට් දාලා තියෙන්නේ පාරේ. පාරේ ලයිට් කොච්චර ලයිට් කනුවල තියනවද? ඒව බලාගෙන ඔය දැක්කේ නෑ වගේ යන මෝටෝසයිකලේ ඉඳන් යන මිනිස්සු ඇටිටියුඩ් එක හැදෙන්න ඕන. ළමයින් ඉස්කෝලේ අරන් යන ලයිට් මහා දවල් හොඳට දැන් හත අට වෙනකොට ලයිට් ඕන් නැහෙනේ පත් වෙලා තියෙනවා. දරුවට පේන ආදර්ශයක් ඇටිට ලයිට් එක ඔෆ් කරලා ඵලයක්. එහෙම කරන්නේ. ඒ නිසා මේ රට මොනව වෙන්න ඕනද? නිකා හිතන්න. කේන්ති යන මිනිහෙකුට නම් කේන්ති ගිහිල්ලාම ප්‍රෙෂර් හැදිලා ඉවරයක් නෑ. ඒ නිසා මේවට කේන්ති අරගෙන වැඩකුත් නෑ. මොකද කේන්ති ගත්තාම අපේ ලෙඩ වෙන්නේ. මගේ කුණු මානසිකත්වයක් තියෙන මිනිස්සු ඉන්නකම් මේ රට හරියන්නේ. ඒක නිසා මං කියනවා ජනාධිපතිතුමාට සිංහෙක් වගේ වැඩ කරනවා නම් ශ්‍රී ලංකාවේ මේ ප්‍රශ්නේ විසඳන්න එක පැත්තකින් ලංකාවේ තියෙන සිවිල් නඩුවේ පාරවල් පිළිබඳව තියෙන නඩු මහා විශාල සංඛ්‍යාවක් අවුරුදු ගානක් තියෙන ඒවා විසඳිලා යනවා. ශ්‍රී ලංකාවේ සෑම පාරක්ම අඩිපාරිනම් අඩි 15ක් දක්වා බලලෙන් එම කළොත් මිනිසුන්ගේ හිත හොඳයි, රටට පවතින්න පුළුවන්. ටොප් එකට ඔය පොඩ්ඩ මුඩුකොල වගේ තියෙන අයිනවල තියෙන පාරවල් ගැන නම් කතා කරන්න දෙන්නේ. ඒක අඩි 15 කළොත් ගේ අරන් දාන්න වෙනවා. ඒ ගෙවල් වලට විශේෂම කැටීරින් මහල් ගෙව නිවාස හදලා දුන්නේ. ඒ හදලා දුන්නාම ඒක කරේ මොකද? ඒ ගෙදර ඉන්න අය මේ මාමිනිසු දෙන්නව තියලා ඉවරලා දරුව යනවා අර ලැබුණු ෆ්ලැට් වල ගේකට. ඒතකොට දෙමාපියෝ තාමත් මේ ගෙදර. ඒතකොට ඒ කියන්නේ ඒකට පුරුදු වෙලා දැන් ඒක නවත්තන්නත් බෑ. එක ඊළඟට කුම්මැයිකම මහ දෙන්න හිටියාම තව ගයක් හම්බුවේ කියන බලාපොරොත්තු යැපී මානසික තත්ත්වයෙන් ඉන්න මිනිස්සු නැති කරනකම් මේ රටට හරියන්නේ නෑ. කරුණාකරලා මගේ ඉල්ලීම ගැන හිතා බලන්න. මේක කොච්චර වටින ඉල්ලීමක්ද කියලා බලන්න. මිනිස්සු විශේෂයෙන් අමුතු විදියට රස්සා ගත්ත මිනිස්සු තව නිකන් පලිගන්න පාවිච්චි කරන ක්‍රමය පාර වහනෝ, පාර කෙටි කරනෝ, පොඩි කරනෝ. මොකක්ද මේ තිරිසන් ක්‍රමය? උම්මා පව් සුදු ඇඳගෙන පන්සලට ගිහිල්ලා දානේ දෙනෝ. මෙන්න මෙහෙම රටක්. මම මෙහෙම කියනවට කුම්මැහියු කැමති නෑ. අවංකව රට ගැන හිතන, සංවර්ධනය ගැන හිතන මිනිස්සු නම් කැමතියි. හිත නොහොඳ කරගෙන අපිරියමුම විදිහට මුණවල් දිහා බලාගෙන තමන්ගේ ගමන යනවට වඩා හොඳ නැද්ද සහනින් ගමන බිම නැන ගෙයින් එළියට බැසම යන මිනිස්සු ටිකක් හදන්නේ. චුට්ටක් මේ අඟල් දෙකත් අල්ලගන්න ට්‍රයි කරන එක, පොඩ්ඩක් අර කණු කැල්ල මෙහාට ගහන එක, මේක එක අතකින් එක්ක ඉපදුන විදිය වැරද්දා. ඒකට අපි කියනවා ජාතකයේ අවුලක් කියලා. ඒවා පෙන්නන තැන් තමයි ඔය තැන්. මං ඊළඟ වෙලාවක තව වැඩසටහනක් කරනවා. මිනිහගේ උපත්ති විදිය කොහොමද අඳුරගන්නේ කියලා හරියටම හරි ලේසි ප්‍රායෝගිකයි නේද? අපි හිතමු, මේ ගැන හිතමු. ඒ නිසා මේ පාරවල් ප්‍රශ්නය ලංකාවේ ඒ ප්‍රශ්න ඔක්කොම තියද්දි කොහොමද කාපට් පාරක් දැල්ලා කීයක් කරේ ධාරණි කොහොමද කියලා හිතනවා රාජ්‍ය සේවකයෝ. මේ උගේක මේ රටේ නම් ආයිත් ඉපදෙන්න එපා කියලා තමයි ගොඩක් මිනිස්සු ප්‍රාර්ථනා කරන්නේ. මමත් එහෙමයි. ලස්සන රටක්, කාලකන්නි පාලකයෝ ඉන්න රටක්. සුබ දවසක්. I am you.